සමත්වලා ඉන්නව ඇති. තවත් සමහරු ප්‍රතිඵල ටිකක් අඩුවෙන් කනස්සල්ලෙන් පසු වෙනවා ඇති. හැබැයි ඒ මොනවා වුණත් ඔබට යම් කිසි දෙයක් ඉදිරියේදී කරන්නට තීරණය කරගෙන ඉන්නවා ඇති. උසස් අධ්‍යාපනය හදාරන්නට ඕනේ. ඒ වගේම එක්කෝ ඔබ රැකියාවකට යමු එන්න ඕනේ. මේ වගේ ගොඩක් දේවල් ඔබගේ ඔළුවේ ඇති. දැන් අපි සූදානම් උසස් අධ්‍යාපන ආයතනයක් ගැන කතා කරනවා නම් ඔබ හොඳම උසස් අධ්‍යාපන ආයතනයක් තෝරා ගත යුතුනේ. ඉතින් ඒ සඳහා මේ වේලාව කියලා මම විශ්වාස කරන අපි සූදානම් සිනේ කැම්පස් මාළමේ පිළිබඳව කතා කරන්න. අද දවසේ අපිත් එක්කත් වෙලා ඉන්නවා මහාචාර්ය ලලිත් එදිරිසිංහ මහත්මයා, කලමනාකරණ හා සමාජ විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමන් සිනේ කැම්පස් මාළමේ. ආයුබෝවන්. උදැසනක් ඔබට. දැන් ගොඩක් අධ්‍යාපන ආයතන අතර ඉන්න සිනේ කැම්පස් කියන්නේ මොකක්ද කියලා අපි අහුවොත් මොන වගේ උත්තරයක්ද දෙන්න තියෙන්නේ? अवश्य मम कटपिटाव दर्वकुट उसस अध्यापन आयतना उपाधिया तोरगा मे कड़ेकट गिल बड़वे सरल नवीन अतिवे विलावक अभी बलन दिन विशेष बलियत मे अभी तोरगा आयतने पलवीन मे आयतने कोई तरह दुरट विश्वास दिनागण तीन कोई तरह स्थावर आयतने ये वगे दीलाघट मे तोरगा उपाधि ये श्रेष्ठ මේ ශේෂ්ත්‍රය අනාගතයේදී රැකියා උත්පාදනය තියෙනවද පිළිගැනීමක් තියෙනවද අනාගතයේදී තියෙන ඔපචුනිටිස් මොනවද ඒ වගේ ඒ දෙපැත්ත බැලන්ස් එකක් ඇතුව තමයි මේක තෝරගන්න ඕනේ. ඉතින් අර මේක අධ්‍යාපන ආයතනයක් වුණාම අර භාණ්ඩයක් ගන්නවා වගේ නෙවෙයි. මොකද ඒ අපි ඒකේ ප්‍රතිඵල දකින්නේ මේ යන ප්‍රොසෙස් එකත් එක්කනේ. එතකොට තෝරගත්තට පස්සේ අවුරුදු 4ක් විතර වගේ මේ දරුවා ඒ දෙමව්පියෝ මේ පාස් මේ විශ්වවිද්‍යාලයත් එක්ක එකට වැඩ කිරීම අවශ්‍යයි. ඉතින් අර මුලදිම ගන්න තීරණය බලපාන්නේ අන්න ඒ නිසයි. ඉතින් ඒ වගේ වෙලාවක තමයි අපිට සිනෙක් වගේ ආයතනයක් වැදගත් වෙන්නේ. මොකද සිනෙක් ආයතනය අවුරුදු 32ක් 30 විශ්වාසය දිනාගෙන තියෙන ඊළඟට සිනෙක් ආයතනයෙන් බිහි වෙච්ච දරුවෝ 100%ක්ම රැකියාවල නියුතු යන්න ඒ වගේ වටපිටාවක් ඇතුව තමයි අපි සිනෙක ආයතනයට කෙනෙක් බඳවා ගැනීමේදී ඒ බඳවා ගන්න එන දෙමව්පියෝ හෝ ඒ දරුවා ඒ විශ්වාසයෙන් තමයි එන්නේ. ඒක තමයි මට සිනෙක ආයතන ගැන කියන්න තියෙන්නේ. හොඳයි, දැන් අපි අද දවසේ විශේෂයෙන්ම කතා කරන්නේ කලමනාකරණ හා සමාජ විද්‍යාපීඨය පිළිබඳව නේද? ඔව්, ඒක තමයි මම කියපු දෙවෙනි කොටස තමයි එතන තියෙන්නේ. ශේෂ්ත්‍රය තෝරගන්න ශේෂ්ත්‍රය අපි තෝරගන්න ශේෂ්ත්‍රය ඉදිරියේදී දැන් මේ දරුවා අද හෝ හෙට විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට මේ දරුවගේ ජීවිතේ මේ දැනුමත් එක්ක පටන් ගන්න තමයි අවුරුදු 4කින්. එතකොට අපිට විශ්වාසයක් තියෙනවානේ අවුරුදු 4කින් මේ තෝරගත්ත විශේෂශ්‍රේෂ්ඨයට අනාගතයක් තියෙනවද කියන එක. එතකොට ලොකු බලපෑමක් එනවා ඒ තීරණය ගන්න අපි කොහොමද මේ අවශ්‍ය දැනුම ලබා ගන්න මේ දෙමව්පියෙක් වේවා එහෙම නැත්නම් දරුවා හෝ මට අවුරුදු 4කට පස්සේ අද ඉගෙන ගන්න දේ කොයිතරම් දුරට මගේ ඉදිරි අනාගතයට තමුන් සමහරට තමුන්ගේම ආයතනයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙන කෙනෙක් යටතේ වැඩ කරන්න පුළුවන් ඒ කොහොම වුණත් අර දැනුම අවශ්‍ය වෙනවා. එතකොට සමාජ විද්‍යාව හෝ එහෙම නැත්නම් කලමනාකරණය මේ දේවල් අවශ්‍ය වෙනවා ඕනම ආයතනයක් පවත්වාගෙන යන්න. විශේෂයෙන්ම කලමනාකරණය කියන දේ. එතකොට මේ ආයතනයේදී අපි මෙම පීඨයෙන් අපි දැනට සාමාන්‍යයෙන් මේ ෆවුන්ඩේෂන් කියලා කියන්නේ දැන් ඔබතුමී ඉස්සෙල්ලා කිව්ව මේ සමහරුගේ ප්‍රතිඵල හොඳ නැතුව ඇති කියලා කිව්වනේ. ඒ අයත් අපිට අතාරින්න බෑනේ. එතකොට ෆවුන්ඩේෂන් කෝස් එකක් තියෙනවා. ඒ අයට තියෙන්නේ උසස් පෙළට ඉදිරිපත් වුණා නමුත් ප්‍රතිඵල හොඳ නැහැ. ඒ අයට ෆවුන්ඩේෂන් තියෙනවා. ඒකේ ඉඳලා ඊළඟට සමත් අය. ඒ කියන්නේ අඩුම වශයෙන් S3 කියලා අපි කියන්නේ සාමාන්‍ය සාමර්ථ 3ක්. ඊට වැඩි අයට उपाधि मट्टमे पाठमाला तीन इतकोट अभी फलमे कथा कर उपाधि मट्टमे पाठमाला कथमाइ दैन विशेषम अवश्य रटट हेम लोकेट अवश्यला मे लॉजिस्टिक्स की कार्य उपाय की लॉजिस्टिक्स सह ट्रांसपोर्ट की इतट एक अपे आयतने तमय अतट मे लॉजिस्टिक्स लंका लोकम पेरली करपू विश्वविद्यालय मुखद हेतु तमय दहते ඉස්ලාම මේ විෂය පාසල් විෂය නිර්දේශයට ගෙනිච්චේ අපේ මූලිකත්වය මේ විශ්වවිද්‍යාලයේ මූලිකත්වය ඊළඟට පළවෙනි සිංහල පෙළපොත ලියවුනෙත් ඒක පබ්ලිෂ් කරෙත් සිනෙක් විශ්වවිද්‍යාලයෙන් ඊළඟට පසුගිය වසරේ ලෝකේ දෙවැනි රට විදිහට ජාතික කාර්යෝපාය දිනයක් එහෙම නැත්නම් නැෂනල් ලොජිස්ටික්ස් ඩේ
කියන දේ ලංකාවේ ස්ථාපිත කරන්න මූලික වෙච්ච ආයතනය තමයි සෙනෙක ආයතන. එතකොට ඒ වගේ මේ නිකම්ම මේ විශ්වවිද්‍යාලය ඇතුළතදී පාඨමාලා ඉගෙනනවා විතරක් නෙවෙයි ඊට වඩා ලොකු සේවයක් කරනවා. එතකොට ඒ සම්බන්ධතාවය තියෙනවා. එතකොට එක එක උපාධියක් තමයි BSc honors degree in logistics and transport කියන එක. ඊළඟට තියෙනවා ඒකේ දෙවැනි පියවර ඒ කියන්නේ supply chain management කියන එක. සැපයුම් දාම කළමනාකරණය. ඒක තමයි ඊළඟ degree. දැන් මම මේ විස්තර වට කරලා මේ කියන්නේ අර අර අනාගතයේ මේකට තියෙන අවශ්‍යතාවය. එහෙම නැතුව අද degree එකක් කරා මට degree තියෙනවා කියලා අනාගතයක් හම්බ වෙන්නේ නැහැ. ඒක සමාජයට ලෝකෙට අවශ්‍ය වෙන්න ඕනේ ඉගෙන ගන්න දේ. එතකොට මේ දේවල් ඒ විදිහට තමයි තියෙන්නේ. එතකොට අපි මේ supply chain management කියන එක logistics හා transport වල yes අපි කියන්නේ second generation කියලා. එතකොට අපි ඒ ආයතන තව අවුරුදු මම හිතන්නේ 100ක් 200ක් ගියත් ඒ ආයතන ඒ අනාගතයේ පිළිගැනීම තියෙනවා. අනිත් එක අනිත් විශ්ව නිර්දේශය විදිහට අපි කලකන්න පුළුවන් මාකටිං කියන එක පළවිකරණ එකත් ලෝකේ කවදාවත් නැති වෙලා යන දෙයක් නෙවෙයිනේ. ඒක 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 සම්බන්ධ උපාධියක් තියෙනවා වසර හතරක. ඊළඟට tourism and hospitality management. අපි ලංකාවේ දැන් පහුගිය දවස්වල මේ කතා කරනවා අපිට මේ විදේශ විනිමය නැහැ හරි වගේ දේවල්. ඉතින් මේ tourism කියන මේ සංචාරක කර්මාන්තය ගොඩනගා ගන්න ඕනේ මේ වගේ දේවල් කියනවා. එතකොට ඒකට අදාළ උපාධියත් මෙම ෆයිටෙන් අපි උගන්වනවා. ඊළඟට human resource management. මානව සම්පත් කළමනාකරණය. ඒකට අදාළ උපාධියත් මේකෙදි තියෙනවා. ඊළඟට banking and finance. බැංකු ඒ වගේ දේවල් ඒ ලෝකේ කවදාවත් නැති වෙන දේවල් නෙවෙයි. ඒ වගේ දේවල් තියෙනවා. ඒ ඒකට අවශ්‍ය උපාධියත් මේකේ තියෙනවා. ඊළඟට අපි අලුතෙන් පටන් ගත්ත දැන්ට වසර 4කට කලින් ලෝකේ අලුත් ප්‍රවණතාවයක් තියෙනවා. මේ අපි යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේ හෝ එහෙම නැත්නම් වෙනත් කර්මාන්ත ශාලාවකද වැඩේකදී කොයිතරම් දුරට මේ ගණිතය කියන එක යොදා ගන්න පුළුවන්ද කියන එක ගැන පරීක්ෂාත්මක මට්ටමින් තියෙනවා. එතකොට අපි උපාධියක් පටන් ගත්තා මේ අන්න ඒ සම්බන්ධයෙන්. බැචලර් ඔෆ් සයන්ස් ඩිග්‍රී එකක් මේක ඔනර්ස් ඩිග්‍රී එකක් මැතමැටික්ස් සම්බන්ධයෙන්. එතකොට ඒකෙදි ගොඩාක් වෙලාවට අපි මේ ආකර්ෂණය කරගන්න බලන්නේ හුඟක් වෙලාවට ඒ ලෙවල් වලට මැච් කරපු ශිෂ්‍යෝ ඒගොල්ලන්ට අහගෙන ඉන්නව නම් මේ බලනවා නම් දකින්න ඒගොල්ලෝ එකඟ වීමත් එක්ක හුඟක් වෙලාවට ඒගොල්ලෝ යන්නේ ඉංජිනේරින් කියන දෙයට. හැබැයි සමහරු ඉන්නවා මැත්ස් කරන්න ආස හැබැයි ඉංජිනේරින් වලට යන්න කැමති නැහැ. ඔය සිවිල් ඉංජිනේරින් වගේ ගිහිල්ලා පාරවල් වල ඉන්න එහෙම කැමති නැති කට්ටියන. ඒගොල්ලෝ කැමති ඊට වැඩිය වෙනස් දෙයක් කරන්න මේක ගණිතයේ ඔස්සේ අලුත් නිර්මාණ කරන්න ඒ වගේ. අන්න ඒකට තමයි ඒක තියෙන්නේ. අනේ ප්‍රොෆෙසර් දැන් ඉතාම සුළු වෙලාවක් කෙටි වෙලාවක් තියෙන නිසා මම අහන්න කැමති උසස් පෙළ නිම කළ සිසුන්ට කොහොමද ලියාපදිංචි වෙන්න පුළුවන්? බොහොම ලේසි. පළ එක එක දෙයක් තමයි ඕනම වෙලාවක අපිව ආමන්ත්‍රණය කරොත් හරි එහෙම නැත්නම් ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒ දේ කරොත් එහෙම පුළුවන්. එහෙම නැත්නම් අපේ 9ක් 10ක් කියන්නේ මේ මේ එන සෙනසුරාදා දිනේ ඊට පස්සේ සෙනසුරාදා සිකුරාදා සෙනසුරාදා අපේ තියෙන ඕපන් ඩේ එකක්. ඒකට આવොත් ඔය සම්පූර්ණ විස්තර ලබා ගන්නත් පුළුවන්. ඉමීට වැඩිය මේ අපි මුළු ෆැකල්ටි එකම එදාට ඉන්නවා. එතකොට ඇවිල්ලා කතා කරලා මම අර කිව්වේ කඩේට ගිහලා බඩුවක් ගන්න වගේ නෙමෙයි. විස්තර දැනගන්න ඕනේ. ප්‍රශ්න ඇති අනන්තවත්. ඒව ඔක්කොම අහලා දැනගන්න තමයි එන්න ඕනේ. වරද්ද ගත්තොත් අවුරුදු 4ක් අපරාධයි. හොඳයි. සැප්තැම්බර් 9 10. 9 10 ඕපන් ඩේ එක. ඒ දවස් දෙක තමයි තියෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ දුරකථන අංකය ඔබට කතා කරන්න පුළුවන් වැඩිදුර විස්තර දරගන්නට 01144400 01144400. ඒ වගේම වෙබ්සයිට් එකටත් පිවිසෙන්නට පුළුවන් www.cinec.edu www.cinec.edu. ඉතින් අද දවසේ අපේ මේ සාකච්ඡාව ටික තුනේ අපි කතා කළේ සිනෙක් කැම්පස් මාළඹේ පිළිබඳව. ඔබට ලොකු විස්තර ගොඩක් දැනගන්නට ලැබෙන්නට ඇති. මහාචාර්ය ලලිත් එදිරිසිංහ මහත්මයා පීඨාධිපති කලමනාකරණ සහ සමාජ විද්‍යා පීඨය සිනෙක් කැම්පස්. ආයුබෝවන් සුභාසක් කියලා සමුදෙනවා. අපි කෙටි විරාමයකට යමු වෙන තමයි සූදානම් වෙන්නේ. රුවන් දින මේ ජීවිතයට ඉඩ දෙන්න.